ඉත්තෑවා කටු ගොඩක් පිටේ තියෙන ඉත්තෑවා ගැන කවුරුත් අහලා තියෙනවා ඒත් ඉත්තෑවා ස්වාභාවික පරිසරයේදී දැක ඇති කෙනෙක් හමුවන්නේ කලාතුරකින් නමුත් ඉත්තෑවා තමන්ගේ සතුරන්ට කටු වලින් විඳින හැටි ගැන අපූර්ව කතා අසා නොමැති කෙනෙක් නැතරම් වැඩිහිටියන් පැවසූ මෙවැනි කතා කුඩා කාලේ අපි අසා සිටියේ දැඩි ආශාවකින් ඉත්තෑවන් ආගිය තැන්වල වැටි තිබුණේ ඉත්තෑ කටුත් ඉත්තෑවුන් සමග ඔට්ටුවල්ලා මූණ පුරා ඉත්තෑ කෝරු සමගින් දිවේන සුනකයන්ද මේ කතාව ඔප්පු කිරීමට සාධක සපයනවා ඉත්තෑවා යනු ළඟින්වත් නොයා යුතු භයානක සත්කු ලෙස අපි හඳුන්වන්නේ එවන් අත්දැකීමක් නිසා විය හැකි ඒත් ඈත සිටින සතුරෙකුට තමන්ගේ කටු වලින් විද හානි කිරීමට ඉත්තෑවන්ට ඇත්තටම පුළුවන්ද අපි ඒ ගැන දැනගන්න කලින් ඉත්තෑවා ගැන තොරතුරු ටිකක් සොයා බලමු ඉත්තෑවා ශීරපායි සතෙක් ඒ කියන්නේ කිරිබී වැඩෙන පැටවුන් ලෙස වර්ගයා බෝ කරන සතෙක් ඉත්තෑවා වැඩිය දකින්න නොලැබෙන හේතුවක් තියෙනවා ඒ තමයි එයා නිසාචර සත්ත්වෙක් වීම තමන් හාරගත් ගුලක් දවල් කාලයේදී සැඟවී සිටින ඉත්තෑවා ආහාර සොයාගෙන එළියට එන්නේ ඇඳිරි වැටින වෙලාවට ඉත්තෑව කියන්නේ සාකභක්ෂක සතෙක්. මෙයාලා වැඩිපුර කන්න කැමති අල ජාති, කොළ ජාති, ඇට ජාති වගේම ගස්වල පොතු වර්ගත්. පොතු වර්ගත් ආහාරයට ගන්නවා. ඒ වගේම මේ නිසා ඉත්තෑවන් හේන් ගොවිතැන් වගේම ගෙවතු වගාවටත් හානි කරන සත්වෙක් විදිහට නම් දරා සිටිනවා. ඉත්තෑව අනෙක් සතුන්ගේ විශේෂයෙන්ම වෙනස් වෙන සාධකයක් තමයි ඔවුන් සතුව තියෙන අප මුලින්ම කියපු ඉත්තෑකට පිහිටීම. ඉත්තෑවන්ගේ පිට ප්‍රදේශයේ සිට පසුපස ප්‍රදේශ දක්වා පිහිටා තිබෙන මේ කටු තියුණු උල් සහිත ඒවා. ස්වභාව ධර්මයේ අපූර්ව ඵලයක් විදිහට මේ කටු ඉත්තෑවට ලැබී තියෙන්නේ සතුන්ගෙන් ආරක්ෂා වීමට. ඉත්තෑව සතුරෙකු හමු වුණාම මුලින්ම උත්සාහ කරන්නේ වේගයෙන් දිව ගොස් ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වීමට. නමුත් එසේ නොහැකි වූ අවස්ථාවක ඉත්තෑව ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් ලෙස සිරුර හකුලා ගන්නවා. මේ නිසා සිරුරේ ආරක්ෂාවට තිබෙන ඉත්තෑකට විහිදී පිම්බුණු ස්වරූපකින් දිස් වෙනවා. ඉත්තෑව ගොදුරු කර ගැනීමට පැමිණෙන සතුරා මේ නිසා පසුබසිනවා. ඒ වගේම ඉත්තෑවන්ට ඉන්පසු සිරුර මදක් සොලවමින් කටු එකිනෙක ස්පර්ශ සියුම් ශබ්දයක් ඇති කරන තර්ජනාත්මක පණිවුඩයක් සතුරාට දන්වනවා. ඒ කිසිදු දෙයකින් බිය නොවු සතුරෙකු ඉත්තෑවට ලන් වූහොත් සිදුවන්නේ ඉත්තෑ කූරු තමන්ගේ සිරුරට ඇතුල් කර ගැනීමට. මෙම ඉත්තෑ කූරු පහසුවෙන් ගැලවි සතුරාගේ සිරුරට කිඳා බසිනේ දැඩි වේදනාවක් දක්වමින් ඉත්තෑ කූරු වග තිබෙන සියලු කොකුවැනි සැකැස්ම නිසා ඒවා සිරුරෙන් ඉවත් කරන විටද දැඩි වේදනාවක් ගෙනෙනවා. මිනිසුන් හා ගැටීමේදී බොහෝ විට සිදුවන්නේ නොදැනීම ඉත්තෑවා පායට පෑගීම. ගුලි වී හැකිලෙන ඉත්තෑවා දකින බොහෝ අය සිතන්නේ ඉත්තෑවාට කූරු විදිමින් පහර දීමට හැකියාවක් ඇති බවයි. ඉතින් මේ කරුණු අනුව අපිට පැහැදිලි වෙන්නේ ඉත්තෑව කියන්නේ කටු විදිමින් දරුණු ආකාරයෙන් පහර දෙන්නෙක් නොව සතුරන් ඉදිරියේ ආරක්ෂාව හැකිලි ගුලිවන අහිංසක සතෙකු ලෙස. ඉතින් මීට පස්සේ වැරදිලාවත් ඉත්තෑවෙක් හම්බුනොත් ටිකක් ලං වෙලා එයා දිහා බලන්න බය වෙන්න එපා. ඒත් ඕනවට වඩා ලං වෙලා කටු වෙන ගන්නත් එපා.